එක සැමට කලින් සත්‍යය හරියටම කියන සියත රාත්‍රී පුවත් පිකාශයයි මේ මම රවිශ්කාගම්ලත් ප්‍රථමේ නවධානය පොත් සිරස් තලවෙත. පාර්ලිමේන්ට වේ වාර අවසන් කෙරෙයි හතරවන වාරයේ පෙබරවාරි අට වන දා ජනපති ප්‍රධානත්වෙන් නීතිය ක්‍රියාත්මක කරන්නට මම බැඳී සිටිනවා රට වෙදන්නේ නැහැ ජනපති කියයි. ජනපතිගේ සරෝපාක්ෂික සමළුව පක්ෂ රැසක් වර්ජනය කරයි. සජභ ජනතාව විමුක්ති පෙරමුණ උත්තර ලංකාතන් ඒ අතර. දහතුන බලාත්මක කරන්න අකමැටිවුණු වෙභක්ෂනායකින් කියන කතාව. දවසකින් බනාත්න් දහතුන ක්‍රියාත්මක කරන්න පුළුවන් සුමන්තිරන් කියයි. උතුරු නැගෙනහිර වෙහෙර විහාරවල හමුදා කඳවරු ඉවත් කරන්නට එපා මහනාහිමිවරුන්ගේෙන් ජනපතිට ලිපියක. දයිනික විදුික් පාදුවත්තාවදුරටාත්න් ඔශස් පෙල සිසුන් අදුුරේ. විදුලිය කැපීම ශ්‍රිෂ්ඨාධිකරණයට මේක ත්‍රස්ථවාදී ක්‍රියාවක් මානවහිමිකම් කොමිසම කියයි සල්ලි දුන්නේ නැති නිසා බිඳවැටුණු සෝලා ඇතෙක්තරන් අහසින්ගේිය උකුස්සෝ මහනය ප්‍රපාතයකට අතහැරිය ඇතා ගැනතුන්ත් නිදහස් සැමරුම නැත්නම් සල්ලි නෑ කියලා හිතන ලෝකේ ගැනත්න් අදදටෙලිවැකන්. සජබේ නිදන්නේ නැති සබා ගැන සජිත් කියයි. ප්‍රථමයෙන් දේශීපුුවත්. පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය අද මත්්‍යමරාත්‍රයෙන් අවසන් කිරීමේ ගැසට නිවේදනය නිකුත් කර තිබනවා. ගැසට නිවේදනය නිකුත් කරඇත්තේ ජනාතිපති ලේකම් සමන් ඒකනායකයි. අහතර වන සැසිපාරය පෙබරවාරී පස් වනතා, පෙරකරු දහයට ජනාතිපති විරනිල් වික්‍රම සිංහගේ ප්‍රධානත්වෙන් ආරම්භකිරීමට නියමිත බව පාර්තාවනවා. නවසන පාලිමේන්තුවේ තුන්වන සැසිවාරය අද මධ්‍යමරාත්‍රීෙන් අවසන් කිරීමට අදාළ ගැසට නිවේදනය. ජනාතිපතිලේකම් සමන් ඒකනායක විසින් නිකුත් කරතිබෙනවා. ඊට අනුව නවන පාර්ලිමේන්තුවේ හතරපන සැසිවාරය එළමෙන පෙබරවාරය අටබනදින පෙරවරු දහයිට ජාතිපති රනිල්වික්‍රමසිංහ අතින් දිෘතවීමට නියමතයි මෙවැනි සැසිවාර අවසන්කිරීමකින් අනතුරුව යළි නව සැසිවාරයකට පාර්ලිමේන්තුව ආරම්භකිරීමේති ජනාතිපතිවරයා වින් සිය ප්‍රතිපති ප්‍රශ, ඉතිරිපත්කිරීම සම්ප්‍රදායික සිදුවනවා එය අනුව ඇත්ත පස් වර නිදහස්සන සැමරුමත් සමඟ රටතුළ ක්‍රාත්මක කිරීමට යෝජිත නව ප්‍රතිපත්ති නවනීතිහා පනත් සහ දෙදහස් විසිතුන දෙදහස් හතදිස් අට කාලසීමාවේ නිදහස සියවස් සැමරුම දක්වා රටේ උන්නතිබෙනවෙන් පක්ෂ පාටල් ජාති බේදයකින් තොව, අනිවාරෙන්ම ක්‍රාත්මක කළයුතු වැඩ පිරිවල පිළබඳවද, එම ප්‍රතිපත්ති ප්‍රකාශ මගෙන් පාත්‍රමේතුවට ඉදිරිපත්කිරීමට නියමිතයි. ජාතික සංහින්දියාව සඳහා වූ සරෝපක්ෂි හමුවක් ඊ. ඒ කැඳවාාතිබනාා. ඒ ජනාතිපති රනිල් වික්‍රම සිංහගේ ප්‍රධානත්වෙන්. ධාතුන් වන ්‍යවස්ථා සංශෝධිනය සම්බන්ධයෙන් බෙහිදී දීර්කපශයෙන් සාකච්ඡා කරුණු බවයි වාර්තාපන්නේ. පතිවරයාට හිමි විධායක බලතලානුව නීතිය ක්‍රාත්මකිරීමට තමන් බැන්ති සිටන බව ජනාතිපති රනිල් විික්‍රමසිංහ බෙහිතී ප්‍රකාශ කලා කෙසේ වද රට බෙදීමට කිසිසෙත් සූතානම් නැති පවද ජනාතිපතිවරයා අවධරණය කලා. සර්ව පාක්ෂික හමුවක් ජනාතිපති රනිල වික්‍රමසිංහගේ ප්‍රධානත්වෙන් Eයේ පැත්ව වනා ඒ ජනාතිපති लेකම් කාර්යාලේති. මම ජනාා්‍යප්‍රති කාලේ ආරක්ෂක අමාත්‍යංශයේ ආයතන සතුව තිබූ. යුදහමුදා කඳවරුවල ඉඩම් සීයට අනු පහක්බං නිදහස් කලා. තව තියෙනවනන් සීයට පහක්විර තමයි. න්නේ එදවට ජාතුන්ගනි සංසෝධනය යටතේ ජාතික ඉඩන් කොමිෂම ගෙනේ මේ වැරද්දක් මම දකින්නේ නැහැ. අපේ පලාාත්වල මේ අනි පලාව ඉඩංගච්චේරි අත්තිීල ඉඩන් දෙෙන්න්න පුළුවන්න්නන්ම් ඉතින් උතුර දුන්නා මොකක්ද වෙන්නේම මොකක් දෙී ප්‍රශ්නේ ඉඩං ච්චේයටකින් ඉන් දෙන්න පුළුවන්නක්. මම කියන්නේ මේක වහම ක්‍රියාත්ම කරත් ජාතුන්ගනි සසෝධනය. මෙතන අද තරුණෝ එකක් අරගලේතුව වුණේ ඉතාමත්ම හොඳ දෙයක් තමයි මේර රේතිවුණන එකක ජාතිවාදය ආගංවාදය, අවසන් කර. නිස්ු අලුතෙෙන් නවත හිතන්න පටන් ගත්ත මේරට මේ ඉඩංයදීම පිළිබඳව කතාගරොත් ජනාතිපත්තුමා මහින්ද රජක්ෂ ජනාතිපත්තුමායිකාලෙ ඉඩන් දුන්න අකරේ කොළස් හක් වෙත ඉඩං වෙලාලයි දුන්න එදාන් ඉටස අපේ යාපාන අ්ඩු කාලමගේ තවත් අක්කර නවදහකට වඩ ලබ දුන්න මත් හිටපු ඉඩක් ඇමතිවරේ එතවට මක අන්නන්නේ මේකට මහා විසාලාලරමං මත් වල්ගමත්මත්තක් කියන මේක මේ ඇදෑඇදා ඔුරදු කණන් යන්න ඕන්න මේමට මේකට ඉඩ කච්චේරයක් කියැලවන්න ශේෂයෙන්ම මලලා ගො ජනතාවට ඉඩන් අහිමනම් ඒ ඩම් දීම ගැන අපේ කිසිම විරුද්දත්වයක් නෑ මල සිංහල මිතරත්වය ඇතිවෙවා නමුත් මේ කරන්න වෙන කටයුත්ත. ජාතුග නිවස්ථාව අි දෙන්න බැනිලායින්න. කරුණ කරල ජනා ඩිපත්තුවාක ඔබතුමාට පාල්ලිමේන්තු ඇදී පක්ෂවල බලයරන්න. ඔබතුමා ඇහ්වා. ඒම පක්ෂම න්ද ම පක්ෂමට විුද්දව වද විදු මහතය තරයි මයිතනයකට විුද්ධගතාකරේ. ජනයතුමනි බතුමක් ඉතා අප ඉතාම වගකීමන් කියනවා ඉඩම් බල තල හ පොලිස් බල තල දීම සඳහා බුතුමට ජනවරක් නෑ ගෝටාවේ රජ පක්ෂ ජනතුමා හැටනව ලක්ෂ ජනතාව චන්දයින් පත් කරේ සහ. පල්ලින්තුවේ තුොනෙන්දකට කිටු එක තුොනෙන්දක ජනවරමක් නිර්මාණය කේ හතුන් නිශංශෝදන ඩගු නොවන්නවාව අලු ප්‍යවස්ාවක් වේ ඒ දහතුන් නිංශයයට විරුද්ධජනවමින් ඒ ගොටා ජනැත්තුමාගේ තිරිකාේ ද කරුණා කල ප්‍රාාවල න්න පෙල්ලික බතුමට දහස බතුම ල්ලග කල හැන යග ඒකයි අපපේක. නොබතුමාට විවස්ථාව ගන්න හරි වැටහමන්නෑ. මම විදායක. මව පත්ර ද. ිත් චන්දය දුන්න ඇත්මකර ගෝටාාවේට චන්දය දුන්නට මට දෙපැත්තවම වර්මතිය ටය එක ුදදුන්න හව ටයන්නේ වර්මතය නොද හන්නවේ මේ ව්‍යවස්ථාවෙන් ජනාධිපතිපත් කරෙන් විදායකේ. මට නීති සම්මත කරන්න බැහැ. මඟ වැඩේ තියන්නේ මේක පලිම ඉදිිල්පත් කන්නක විතරයි. ඔය ගොටම වර්මතියෙන්නේ මේ නීතිය සම්මධ කරවාද නැද කියන්න එක. මට වර්ම තියෙන්නේ නීතිය ක්‍රියාත්ම කරන්න බතුමත් මංවාගේ ඔබතුමත්තාවට ලිස්ට් එකේ. ෙන අපිමාවාන්නේ පාලිමෙන්තු මාවවා ජනාධීපති කරලා දාතුන්වෙනි සංසෝ දෙන අපි නීති පොතේතියන ව්‍යවස්ථාාවතයරඳ අෞුදු තිස් සතක් විතර. මංඒක ක්‍රියත්ම කරන්න ඕන එතැන මට කෑගහලවඩන්නේ. ඇත්ත වසෙන්ම අපි ඒකය රාජයක ඉන්න ම ෙඩල් රාජක විුද්ධ බලැල්ල බෙදාදනකට කමන්නේ මේ රට බෙදන්න ම ලෑස්සි නැහ. අපි හැම රටේම ශ්‍රීලාංකික හැටිට ඒකන අපේ ජාතික ගේ එක මවකගේ දරු. ඒ අපි ආරක්ෂා කරලා මගනම් කිසිම සැකයන්න එතකොට අපි රට එකමුතුගමත්තේ රට ඉදිරියට යන්න අදවෙලා තිය ද දෙම මිනිස්සු රටන්ගිහි මුස්ලනම් මිනිසු රටගගේෙහි ැ සිංහල මිනිසුතරට ඇරගෙන ආර්ථික ප්‍රශ්නයයි දේශපාන ප්‍රශ්නය දෙකමි විස්සල අපි හැමෙක්ක නම් එකඟ වෙන්න පුළුවන් විදිහයට මේ පියවරම්පිරට මේ කරුණුහර ගම්මු. තර සමගි ජනබලපේක ජාතික ජනපලවේකය හා, උත්තර ලංකා සභහගේ ඇතළු පාර්ශව කිහිපයක්, ඊයේ සර්වපාක්ෂික හමුව පර්ශණය කළා. කෙසේ වෙතත් දහතුන බලාත්මක කිරීමට සූතනම්බීම සම්මාදෙන් ඇතැම් පාර්ශව සිය්බිරෝතය පල කලා. ආතුම ්‍රියාත්මක් කරන්න පරිකල්ල යන්ස මකරි ාම නැක්සි ොකද සාකචත්ාවයි පලදවිතාවක් නෑගල කියෙන පලදායිතාවත් තියෙනවා සමහරය ඉන්නවාම අන් හෙලනයි ඒගුණන් ගමයිහම කියන ත්පත්තුම ප්‍රේම ජපත්ම චන්ද්‍රකාමතිනය කෝට ර ච්‍ය පාසසය සිියලුම අය ධාතුම සංසෝධනය මුලිමනින්ම කියාත්ම කලේ නැත්තේ මේක රට බෙදම. ො යත් ය සා ලලාේ මේ විදවොත්තය අනුවාරෙම් ලට විදනොයිතින් ච මත් යාහ ගතිවෙයි. අපික ේවත්. සස්ෝධන ක්‍රියත්මකාන්න ඉඩ නොදියුතු කියෙන සාවර තව මකි ද ජාතික රක්ෂාව වෙනුවෙන් ආරක්ෂ කඳූරුවට තියෙන ඉඩං අපි නිදහස් කරනකොට ඒ සම්බන්න්නේ බලධාරගේ විමසයුතුක මකි පට බූගෝලි වශයෙන්මත් ජාතිීන් වශයෙන් ආගම් වශෙන්වත් බෙදෙන නැතුව සංහින්දියාව සාපිත කරින් වෙනුවෙන් කළ හැකිදේ පිළිබඳ සරපක්ෂක සමුළේද අද කතාලා අද දැන් ආපහු මේ දේශපාලන උපර වැක්ටි සඳහා සංහිලියාව නමින් යළත් මේ නැති ජාතිවාදයක් ඇවිස්සන විදියටට අද සාකචාව පැඇත්තුවන්නේ මංහිත අපේ මේ සංහිධයන අ සංහිදාව ස හේතුරන්වැඩක් එන්සා අපි ජනතිිපරතුමාට ඒවස්ාවඇත පෙල්ල හිටිය ජනතාවට ඉඩන් දෙනෝ මික් ජාතිවාදීම පලාාත්පවාදී වරම පිඩම්බදන්නවා අනිවාර ආහු සිංහල මෙල ගැතුමක් එනවිදිටගෙන තුරේ ජනාවට ඉඩම් පෙදාදීමට කවරත් යරත්තුව වන නො ඉඩම් බතලගෙන වෙන කතාව වනී ඉඩන් එම නිදස් කරන්න බ න ිට්‍රම සිංහ ජනතුමා ප්‍රකාශ්ත්රේ හතු ංශෝධනයයටත්තේ පොිස් බලතල්ල ඉඩම් බලතල්ල ්‍රියාත්මකිරීම සම්බන්ධින් පවා. ජම ංශෝදනය සම්පූර්ණයම ්‍රයාත්ම කිරම් සම්බඳය තමයි තුමා දස්තැක්වේ අපේ අදසනං එතුමා ගොටබේ ජනයත්තුමගේ ජනවරම වෙනුවෙන්. ඒක ඉතිරි කාලයට පාලිමෙන්න්තුවෙන් තෙරපත්ච්ච ජනදතව හැටියට හතුම ම දස් න හැ ම රට අලුති ජනවමක් ලබා ව ම ගොට ජනැමවා ප ය ප ්‍රාම කරනවේ දහතුන තිවත්වෙන අලුප ප්‍යවස්ථාවක් වෙන ඒ ලුක්තිවස්ථාව ලබද ජව හ ක් න නව න . කා මේ දහතුනි ශංශෝධනය බලාත්ගන ඉකිරීම පජන්ත්‍රවාදීත් නෑ යුක්ති සහක තත් නෑ. අපි කිවේ ජනාධිපතිතුමා කාලෙක් ටිකුත් කරලා තිබුණාෆෙබ්‍රවාරි හතර වැනිිදාට කලින් සියලූ ප්‍රශ්න විස්සනාගන්න වගේලා හැබැයි තාම මුණත් ඉටු කරලා නෑ ඒක ගැන අපේ කනගාඩු අපි ප්‍රකාශ කර එනමුත් ජනාධිපතුමා කියන්නේ මේ සියලු දේවල් ඉදිරි කාලයේදී කරන්නවමයි. කියනවා ධාතුන් වැනි සංසෝධනය නීති පොතේ තියෙන් නිසා ඒක ක්‍රියාත්ම කරන්න නොනේ වාකීම් විදායක ධූරය පාත්තන තමන්ට ඒ තියෙනවා කියලා. එ නිසා ඒ කරන කියලා කිවවා ෆෙබ්රෝරි හතර නිදිදට කලින් මේක විසනාගන්න කියලා කියනවා කියලා කියපු දේතාම ඉටු වෙලා නෑ ඒකමයි අපි කිව්වේ. අපි මේ ගැන කතා කරේ නොයම්ඹර් මාසය විසි තුන්වැනිදා පාලිමේන්තුවේ මේවා කරන්නට චර කල් ඕන්න මම කිව්වේ දවසෙන් අපි මේක ඒවර කන්න පුලුවන් කියලා. වාර්තා සියලුම තියෙනවා. ඒවාට දවසකට වැඩිය කාලය ෝනිි නෑ. ්‍රයිනිකායික මහනාහිමිවරුන් ජනාතිපති රනිල් වික්්‍රම සිංහ පෙත ලිපියක් යොමු කරතිබෙනවා. උතුරු නැගෙනහිර වෙහෙර විහාරස්ථාන හා රටපුරා පිහිටි අයිතිහාසික බෞද්ධ සිද්ධස්ථානයන්ගේ ආරක්ෂාව මෙන්ම ප්‍රතිසංස්කරණය තහපුරු කිරීම සම්බන්ධව මෙම ලිපියෙන් විශේෂ ඉල්ලීමක් කරතිබෙනවා උතුරු නැගෙනහිර පලාත්වල විහාරස්ථාන ආශත්‍රිීතපඇති හාමුතා කඳවරු ඉවත් කරන්න එපා කියලයි මහනාහිමිවරුන් ජනාතිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ. ්‍රයිනිකා එක හනාහිිවරුන් විසින් ජනාධිපති, රොනිල් වික්‍රමසිංහවෙත යමු කළ ලිපියේ ඔබ ටාගැනීම්. අප රට පෙරාපර දෙදිගේ සම්භහනාවට පාත්‍රවඇත්තේ තේරවාදී බෞධ දර්ශන, කෝෂ්ටාගායලෙසයි. හස්්‍ර දෙකටතාාදික ලක්දිව සාඩම්බරීතිහාේ ශ්‍රී මෘතිය ලොවට ප්‍රකාශ කරන ජිවමාන සාධකේවනේ දිවයින පුරා පිහිටි අයිතිහාසික බෞ් වෙහර විහරස්ථාන බව නොරහසක්. අදවන විට දේශවයේ අධ්‍යාත්මික ශික්ෂණය උදෙසා මෙන්ම ආර්ථික දියුණුව උදෙසාද. දිවෙන පුරා පිහිටි බෞද්ධ වෙහර විහරස්ථාන තුළින් ලැබෙන පිටි බලය ඉමහත්්‍යය. එහෙත් එක වෙහර විහාරස්ථානයන්ගේ සුරක්ෂත භාවයමින්ම පැවැත්ම තහුරු කිරීම රජයේ වගකීම බවසෙහිත් කර සිටින කැත්තිබ. දශක තුනකට අධික් කාලයක් පැවති බිහිසුණු යුදම මේ වාතාවරණය තුළ පවා සම්බුද්ධ ශාසය සුරක්ෂාව උදෙසා දැඩි කැපවීමෙන්, උතුරු හා නැගෙනහිර පළත් තුළ අයිතිහාසික බෞද් සිද්ධස්ථාන ආරක්ෂ කර ගනිමින්, ප්‍රදේශයේ බෞද්ධ ජනතාවට සම්බුද්ධ දර්ශනය සංස්පර්ශය ලබාදීමට, ඒ පළත්වාසි භික්‍ෂූන් වහන්සේලා ජීවිත පරිත්‍යගෙන් කටහිතු කරන්නට යෙදිනි. ත්කාර්ය හිලා සහයෝග ලබාදමින් විහරස්ථානබල කටීතු කරන භික්‍ෂූන් වහන්සේලාට අවශ්‍ය ප්‍රත්්‍යය පහසුකම්ද සොපයමින් එදා සිට අද දක්වාම උතුරු නැගැනහිර පලාාතය පිහිටි ඓතිහාසික සිද්ධස්ථාන ආරක්ෂකර ගැනීම හා නනැත්තු කිරීම සඳහා ආරක්ෂකංශ විසින් සුවිසල් මෙයක් ඉටු කරනු ලබයි. වර්තමානය වනවිට උතුු නැගැහිරලාතේ බෞද්ධ සිදධස්ථාන ශ්‍රිතව බෞද්ධ ගම්මාන පිහිටා නැත. ඉතා සීමමිත දාෛක පිරිසක් ඇතම් විහරස්ථාන ආශ්‍රයේ කටයතු කළද විරස්ාන නත්තු කොට පෝෂණය කිරීමට තරම් වත් පොහොසත්කම් නැති එවැනි බොහෝ පිරිසකට උපකාර සලසනුයේ මෙම ප්‍රදේශයේ වැඩ සිටින මහා සංගරත්නය විසින්. එසේම පසුගේ කාල වකවානුව තුළ දිවනේ අනිෙකුත් පලාත්වලද විශේෂයේ යිතිහාසික වැදගත්කම කෙන්යුත් විහාරස්ථානයන්ගේ ආරක්ෂව හා සංවර්ධන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවන්ගේ සුවිශේෂී දායකත්වයක් සපයා දෙන ලදී. එක සිද්ධස්ථාන කරෙන් ආරක්ෂකාංශයඉවත් කිරීම එම සංවර්ධන කාරයන් අඩ අල කිරීමට හේතුවනු ඇත උතුරුහා නැගෙනහිර පළත්තුල මෙම දිවේනය සෙසු පලත්තුවලද පිහිට ඇති සුවිශේෂී යිතිහාසික වැදකත්කම කින් යොත් බෞද්ධ සිද්ධස්ථානවල සුරක්ෂාව හා සංවර්ධනය උදෙසා අනියුක්ත කර ඇති ආරක්ෂක හමුදා නිලදහරින් පත් අවශ්‍යතාවයන්ට අනුරූප පරිදි එක සිද්ධස්ථාන ආශ්‍රයහි යදවීම යෝග්‍ය බවත් එසේම උතුරු නැගෙනෙහිර පළත්තුල විහාරස්ථාන ආශ්ෘත පවතින හමුදා කඳවුරු එම ප්‍රදේශයන් හි සුරක්ෂාව උදෙසා එල්ලෙසම පවත්වාගෙනයාම සුදුසු බවත් කරුණු අධාරෙන් යුතු දන්වා සිටිමු. ඔබතුමන්ට රාත්නත්‍රයේ ආශිරවාදය ලැබේවා. අත්සන්ක ක මල් හ ති පූජ තිබොට වා ේ ශ්‍රේසු ංග හිියන් අස්කිරි මහනායික අතිපූජ වරකා ගොඩ ශ්‍රී ා රතන හිමියන් අමරපුර මහනිිකායි මහනායික අතිපූජ දොඩම් පහල ශ්‍රේචන්ද සිරිහිමියන් රාමජ මහනිකායි මහනාක අතිපපුජ් මකුලෑවේශ්‍රී විමලාබිධන හිමිපාණන්. ඔපු ඩාගැනීම් අවසන්. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර යක්ක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිපිෂන් ටෙලිබැකිය තැන් අපේ ජනවහරේ ප්‍රස්ථාපිරු ලක් තියෙන ඇතෙක් අරන් අහසිංගියාවගේ කියලනේද. ඒක යන්නේ මේ ආත්මයටට කරන්න බැරි වැඩක් හැබැයි වනති මේ රටේනං ඒවගේ වැඩ කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා හොඳේ සක්වල ගලේ ගලපිට බල්ලෙක් වොන්නා සත් සමුදුරේ මඩයට කුකුලෙක් කොන්නා. ගහට ගොසින් මී මේ කරාබී එන්නා ඇතෙක් අරන් උකුසෙක් අහස්සින් යන්නා කියලනේද. මේ කියන දේවල් සියල්ලම මේරටේ කරන්න පුළුවන් කණ්ඩායමක්කිඉන්නවා ඒ කට්ටියේක දැන්. කරගෙන යානවා සමහරක් ඒවා කරලා ඉවරයි හොඳේ දැන් හැත්තටම අපේ දේශපාලක් නින්ගගේ කතා එ වගේ මයි වැඩත් වගේමයි හරිද ඇතෙක් අරන් අහසින් ගිහිල්ල තිෙන්නෙ මේ අය අපේ දේශපාලක්තින් කියන උකුස්සන් ශ්‍රීලංකාව කියන ඇතාව උඩින් අරන්ගියා හොඳේ අහසින් අරංගියා අරන් ගිහිල්ල අතෙහැරිය කොහෙද දන්නවද ජාත්‍යන්තර ලෝකේ ණය ප්‍රපාතයකට හරිද දැන් අපි ඉන්නේ නාය කියන මහා ප්‍රපාතේ රටේ විද්වතුන් වෘර්ථකයෙන් මහපාරට ඇවිල්ල දරාගන්ට බැරි බද්දක් නිසා රුපයල් විසිදහ තිස්දහා පඩියෙන් ජීවත්තන මිනිස් සූ! ජීවිතයත් මරණයයක්ත් අතර සටනක. දරුවන් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. අම්මා නයගවාගන්ට බැරුව දරුවන්ටත් වස පවල මැරණකතා අහන්ට වෙලා උසස් පෙළ විභාගේ කරන දරුවන්ට රෑට විදුලේ දීගණ්ඩ බැරි ආණ්ඩුවක්. රෝහලේ ජීවිතය ඉලන රෝගියට අෞෂධටිකදීගණ්ඩ බැරි ආණ්ඩුවක්. තුන්වේල කණනැති ජනතාව රටපුරා කුසගින්නේෙ දුක්විඳෙනවා. මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් කිරි බිින්දුවක් ඉල්ලලා හඩාවැටෙන. රැකයා අහිමි වූ තාත්තල මහපාරට වැටිලා පවල්පිටින් අනාතයි දරාගඩ බැරි විදුලිබිල් ජලබිල් විතරක් නෙවෙයි, කිව්වාර් කාරයට ඕන විදිහයට තෙල්ගහන්ටත් වුණු රටකං පාසැල් උපකරණවල මිල අහස ඔසට පාසැල්ලන්න පුංචි දරුවන්ගේ කෑමපෙට්ටිය හිසින් අඩුම ගානේ මස්මාළු කරවල සැමන් කෙසේ වෙතතුන් බිත්තරයක්වත් කන්ට බැරිගානට රටපත්වෙලා අවසන්. ෛදവරു നിറුවන් കතුන් විශ්වවිද्याාල ආചാරිവරുන් විතරක් നෙවෙ. අතപയഹയതතිി තරു කොල්്න් කෙල්്ල ടികത് അുമകാനെ ുപാයි හරිി න්න තාാനපතිിකාරാലළගവීസപോിമේ. ශ්විද්‍යාලේ උපාදී අරන් අවසන් කරලා එලියට එෙනවා රැකියාවක් පේනතෙක් මානයක නැති තරුණු කොල්ලො කෙල්ලු. අද රුපියල් හත් සයට අට සයට සුපර් මාකට්ටොල කූඩතල්ලු කරනවා. පොහොරටික නැතිව ගොවිජීවිත මහපලෝටම සමතලාවුණු රටක්. වැැංකු පොලිය දරාගන්න බැරුව සුළුහා මධ්‍ය පරිමාන ව්‍යාපාර වැහිලයමින්ටිබෙනවා ඇඟලුම් කර්මාන්ත වහලා මාල දෙවීන්ටයන්ට පටන් අරගෙන රුපියල මහපලෝටම සමතලා වෙලා ොලයාගන්න රපියල්තුන් ස හට පහ රපියල්තු. හැත්තක්කකිතර දෙන්න වෙලා. බිත්තරේ පනහ පැනල. උපේන විට පඩියට ගහපු බද්ධනිසා. අද ආයි නැකටින්න බැරිතැනට වැටිලා ඉවරයි. සහරත්්‍යවශ්‍ය ද්‍රව්්‍යත් ආනායනය කරන්නේ නෑ ආන එන සීමමා පනවලා පඩි වැඩිවෙලා නෑ අවුරුදු ගානකින් නමුත් බඩු වැඩිවෙලා උද්දමනය අහසවසට ලැබෙන පඩිය බස් එකටයි දවල් කෑමටයි බෝඩිමටයි ගෙහම අන්තිමට මාසේ හුළංබොන්ට වෙලා තියෙන්නේ විකාර පොහොරතිීන්දව නිසා හොඳට හිටපු ගොවි අවිනාශවෙලා ගිය ලස්සන්ට අඳින්ට කැමති තරුණතරණීන්ට අලුත් ඇඳුමක් පළඳමක් ගන්න අතේ සතේ නති රටහං තුන්වේල වෙනුවට එක්වෙලක් කන රටහං ඉදික කරමාන්තයේ බිඳ වැටිලා මේසන් බාස්ලගඉදලා රට අතහැරලා යනවා ලෝකෙන් අයර්ගෙන අපිට නයගවන්ට බෑ කියලා අපි බංකුළොත් කියලා ලෝකෙටම කිව රට බංකොලොත්කිව රටක් ඉන්දියාව ළඟ චීනය ළංඟ ජපාන ළඟ අයම එකෙකළඟ අපේ නය ප්‍රතිවුව ගත කර දෙන්න කියලා උදේ ඉදා හැන්දෑ වෙනකං අඩා වැටන රටක් එහෙම රටක් ගැන ආයඒයිතින් ලෝකය තුළ මොන අමුතු කතාබහද්ද නේද කතාබහාවට ඕනේ ඔක්කොම මේ වෙනකොට ලෝකය අපේ රට ගැන කතාාවමින් ඉන්නවක් කතා වෙලා තියෙනවා BBC. CNෙන් වගේ ජාත්‍යන්තර මාධ්‍යය ලංකාවේ දරිද්‍රතාවේ ගැන ලංකාවේ කුසගින්න ගැන ලෝකටම මේ වන විට කියන් ටෝනෙටික කියලා ඉවරයි. ලෝකේ දන්න අපි අසරණයි කියලා. අවරුදු හැත්ත හතරක් මේ රට පාලනය කළ පාලකින් දේශ පාලක්නී නිලදහරින් හැමෝම නෙවෙයි හොදේ මේ රට ලෝකේට දැන් යටත් කරලා ඉවරයි. අපි අද නව යටත්්‍යජිතවාදේ වහල්ලු බවට පත් වෙලා තියෙන්නේ වෙන දවස නව අත් ජතවාද ගැන. න්නම් ඒක කළේ වසර හැත්තෑ හතරක් මේ රට පාලනය කළ දූෂිතිී බව ආයිඉතින් අමුතු එල්ලියන්ට ඕනේ නැහොන්දේ. ඒම අවස්ථාවක මේ රට මොනතරම් දෂිත කල දුටු කල වල ඉහෙන හොරුන්ගෙන් සමන්ඩිතද කියලා අද ජනපතිම තමන්ගේ කටින් කිවවා. පොහොමුවත් දැන්ට මුදල් දෙන්න බාණ්ඩාගාරය නැහැ. ප්‍රානෙකට දීල් අපි බන්න බණ්ඩාරය කතා කන්න පො මිනිස්සුත් අපට දොස් කියනවා. විශේෂයෙන්ම විශාල මුදලත් විය දකනත. අපේ තියන්න මුදල් තුලින් කරනවන්න ඒක ප්‍රශ්නයක් වඩ නති. මේ උත්සවේ තියන්ටඕන අපේ හැත්ත පස්වනි සංවත්සරේ. අපි ඒ නොකරනවානං රටට හොඳනෑ. දෙවනුව. අපි මේක නෙකෙරුවොත් ලෝකය කියයි අපිට මේක කරන්න සල්ලි නැතිවුණ කිය ජනපති කියනවා නිදහස් දෙනය අඩුම මුදලින් සමරන්ට ඕනේලු. අපි මේ නිදහස සැමරුවේ නැත්නම් ලෝකයේ කියවලු නිදහසවත් සමරගන්ට සල්ලි නෑ කියල නේද. ඉතිං ඒකන ඇත්ත තුංවල කන්න නැති මිනිස්ු ඉන්න රටක් කියල ඉතින් අද ලෝකෙම දන්නවන්නේේ ඒකන ඉන්දියාවේ යාචකයොත් අපට සල්ලිය එකතු කරලා කන්නබොන්න බඩුමුට් වරන්ගේ වනේද ඒ කතාව පැත්තක තියෙක දැන් ලොකුම කතාව තමයි නිදහස් උත්සවේ සමරන්න ආපු ඇස්තේතුවේ දහල ජනාධිපති හොල් මංගුණනාලුනේද. දාල්ලතියන සමර ස්තුමෙන්න්තු ගැන ම පුදුම වුණන.ඒන්න එක මැරිතුමාට මල්මාල දාන්න රුපියල් අනුහදදාහ. ම දැන්න කොහොම දෙේ අනුහදදා වනේ. ජාතික ගියය ගයන්න ඉල්ලති වුණ ලක්ෂ දහට. සේනානායක පිළිරුවට මල්මාලාවක් දන් රුපියල් අනුහත් දහක්ලු. මරු නේද. ඩිය. ේනානායක දන්නව නම් පිළිරුවත් ගලෝගෙන අන්ට කියාවි. ඉළඟට ජාතික ගිය ගැන් ලක්ෂ දහ අටක්ලු. දිවංගත තානන්ද සමරකෝන්්ටත් කරන අබනම්බුවක් නිග්‍රහයක්. වැදගත්න ප්‍රශ්නය මෙන්න මේකයි. ජනාධිපතිරත් තේරුණනා නම් මේ විය දම් වැඩි කියලා මොකක් කෝ විනාශයක් කියලා දැන් රටට කියන්න මල්මාලාවෙන් ජාතික ගියෙන් පව හොරාකන්ට හදන ඔබට පෙනෙන ඔබේ දුරකඉන්න මේ අය කවුද කියලා. ඔවු! ඔබ රටේ ජනනාධිපති හැටියට වහම මේ අපූරු වේදම්වල සැබෑ ගණංහිලව සහ අයිතිකාරීින් නම්ගම් එ රටට හෙළි කළ යුතුමයි. ඒ හොරාකන්ට හදන උත්සහයෝ වලක්වන්ට අවශ්‍යමයි වලක්වන අවිතරක් නෙමෙයි එවැනි වංචා සහගත ගණන් හිලව ඉදිරිපත් කරන මිනිස් සුන්ව අනිවාරෙම්ම අධිකරණයට අරංගිහිල්ලා අඩුුවම්දෙන්ට ඕනෙත් කියලා අද ටෙලිවැකිය මතක් කරනවා ඔන්න පටන් ගණනක් පුංචි තැනින් වුණත් ඉතින් කමක් නෑනේ නේද. හොඳේ විදුල් කප්පාදුව තවමත් කම්බෑදිල්ලක. උපයෝගිතා කොමිසම කපන්න එපා කියන්දේ. විදුලි පල මණ්ඩනය විදුලිය කප්පාදු කරනවා. ින් දැඩි පීඩාවට පත් ඇත්තේ මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙෙන සිසුනුයි. විදුලි කපාදුව ත්‍රස්තවාදී ක්‍රියාවක් බව මානව හිමිකම් කොමිසම මේ කෝමසාරිස් නිමල් කරුණාසිරී ප්‍රකාශ කරනවා. මෙ අතර බිදුලි කැපිල්ල ගැන කියන්න මානව හිමිකම් කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. සස්ෙළ විවාාගගේ තිබුණත් තවමත් විදුලි කපාදුව සිදුවනවා විභාගේ ආරම්භවීමට පෙරසිටම සිසුන් මෙන්ම वෘතිය සමති සහ. විධ සංවිධහන දිගින් දිගටමඉල්ලා සිටියේ උසස් පෙළ සමයේ විදුලිය කප්පදදු නොකරණන ලසයි ඒත් අවම වශයෙන් පාත්‍රි කාලයේ හෝ සිදුවන පෑ එකයි විනාඩි විස්සකට ආසන්න විදුලි කපාදුව නතර කර ගනීමට මෙැතෙ හැකිවේනෑ. විවාාගයට පෙන සිටින්න සිසුන් ප්‍රකාශ් කළේ විදුලි කපාදුව නිසා තමන්ට විවාාගේයට සූදානම් වීමති ගැටලු රැසකට මොනතීම සිදුව ඇති බවයි. कपनाවා भाग दोस् कपाई කියला मुड़ा कपताट मුණ दिनවා मे जीद लोग කडे भाग कारවා एक පड වැ कहाई பா मेடிपनවා லாம் හफरදුनෑ இல்லलीම करනති මේ कारसीमा තු अध्यन ঘටතු करගंद මේ सहाයක්වෙண்டு කියලා මේ காලसीमा विदुය कांड ලबाා කියला. මහජන්න උපයෝගීතා කොමිසුම මේ මිනිස්සු ඉන්ද මහජනතාවගේ සුභසාධනය වෙනුවෙන්ද එහමනත්ක් ඇම තිලට ඕන ින්ද තරන ගන්න යන ප්‍රශ්නය අමතන ම කිය ලාතිය ලාම්ප ඉටි පන්ද පත්තුරගෙන පෝොනල තෝද්ග එහමතමයි නමයිච මේ බලන්න වෙලාතිී. නමයි දේ යම විස්කෝට විාහවිලිය අන්ද හවස් සෙලාගේෙදරෙන්නේ. ඒවාමඉති කරත කනෑ කනතක නොකපාතියන් තියන්ගේ කියා සමා ඉල්ලන්නදී මේවාගේ විභාග අන්තිමොෝහොතති කඩීමට ආවට පස්සේ විදුලිය කපාතු කර අට පස්ස මේලළමට විාග ලියාගන්න බෑ රිල මண்டලය කஞ்சතෙල්ල පිකත සස්ථාව සහ මහජන පෝගතා කොමසම පසු කියදා එළබුණු එකතාපයන් ක්‍රියාත්මකරන්නේ නතිනිසා. ශ්‍රේෂ්්‍රාධ කරන හමුවටකොස් කරුණු වාර්තාරන්න බව மானන හිමකம் කොමஷ සභාව කොමසාරිස් මල් කண සිර අප කළ විමසීමදී ප්‍රකාශ් කලා. ඔවන් ඇත්තරම කරන්න නීති දඩනුව වැඩනොරන්නු හමගෙක් මපගේන තස්සවාදින් කිය තස්තවාලවෙ කන්න. ඒේ අඩු අත්ාව උල්ලන්ගනය කල නීති විරෝදී වැඩගරනගෙන හම කරන්න ොලන් පස්වාදට ද පත්න්නේ නතාව අවශ ශේෂ්‍ය කරන්න ක පියාපාරන්න ේ මයින්ගේ ජීවිතය ීර්ණත්මකම කඩයි පරීක්ෂණයඒක සෙල්ලන් යනේ හැදිලම ාි කරනට වාතාම අපි තරන්නන්නේ උපය ගතා කම මක උපය ත කමිසම මයි කපා කිරීම දි පෑගනක් තදු කරන්න ටොටඒ කහන්න න ර අන්ු නීතිය හදල්තියන නීතියවැඩක්න නට නීත රන වැඩකරන්න ද කරන. ීමල ද ලන්නගමල්. මතර කට විදුල සැපිය ක් ලබ හිම සබදධ ශ්‍ර ලංකා මන හිමකම් කොමෂන් සහ ේදී ඇතිබ ත්ව පළිබඳව සේ නිරදහර මෙම පිටත් නීති උපෙස් ලබගේ නති බව විදු ලහ ලෂක්ති අමත්්‍යකංචන ච සේක ප්‍රකාශ කතිබෙනවා. එසම මාන හිමකම් කොමිෂන් සභාව සමඟ පවැතිසාකච්චාේද. එකකතාව පල නොකල ලේකන දෙකට තම අමාත්‍යශ නිලධහරින්ගේෙන් අත්ස ලබාගේ නති බව අත්‍යකංචන විචේ සක ප්‍රකාශකරතිබුණ ටට සටහනක් මින් ඔහ සදන් කරතිබුණ සිෙරතල නේම කන බව ර්ශනය කරමින් කොමසමනිලදහරන්ට බලපෑම් කර මෙමත්සන් ලබාගෙනෑ තිබායි. මෙ අතර පෙබරවාරි හත් වනි දක්වා ඩම විදුල සප ලෙස මහජන පයෝග තා කොමසම විදුරි බ මඩල යලිතුප ෙස්ල දීතිබෙනවා. එම කල්සි මතු ද විදුලි සපවම සීම කිරීමක් සිදුොත් ල පත්‍ර කොන්දෙසි ඩකිරීමක් බත් විදු ලමඩලේ ඒ සඳහ නීති්‍යයනකුල වගකි ව ියතු බත් මජන පෝගත කො සහ කරනවා. පොත්වෙකාශය අවසන් ඔබට සබරත්‍රයක්. නෙ පතා අලු වේඩියෝ සහ ප්‍රවල්ති නැරමීමටඉහත බටන එක කලික් කර සිත TVව සබස්කරප් කරන්න අලු තීඩියෝ ගැන මුලන්න දැනගන්න මෙම සීනෝ කික් කරන්න.